ඔබ යමක් දකිනවා ඕන් කියනවා ඒකේ මෙහෙම දෙයක් කියලා. එතකොට ඔබ ඒක පිළිගන්නවා. යමක් සිදු වෙනවා. ඕන් කියනවා මේක සිදුනේ මෙහෙම දෙයක් නිසා කියලා. ඔබ ඒකත් පිළිගන්නවා. ඊට පස්සේ තවත් යමක් සිද්ධ වෙනවා ඔබට අදාහගත නොහැක්. ඒක සිදුනේ මෙහෙමයි කියලා ඕන් කියනවා. එතකොට ඔබ ඒකත් පිළිගන්නවා. ආ එහෙම තමයි සිද්ධ වුනේ. ඊට පස්සේ තව යමක් සිදු වෙනවා. ඒ සිදුවීම ඔබට කිසිසේත් විශ්වාස කරන්න නොහැකි දෙයක්. එතකොට ඒක සිදුනේ මෙහෙමයි කියලා ආපහු වුණ ඔබට කියන. එතකොට ඔබ ඒක ආයෙ පිළිගන්නවා. ඔය විදිහට කීප වරක් වුණාට පස්සේ ඔබ ඒ කියන දේ ඒ විදිහටම පිළිගන්න ඔබගේ යටිසිත හුරු කරන. ඊට පස්සේ ඔබ උපදින 16ට මේ දක්වා ඒ විදිහට කවුරු කවුරු හරි කියපු දේවල් යම් යම් පොත්වල තිබිච්ච දේවල් ඔබ දැකපු දේවල් ඔබට ඇහිච්ච දේවල් ඒ විදිහම තමයි කියලා ඔබ පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ගොඩනගාගත් පුරුද්ද නිසා ඔබ දැනටමත් ඒ දේවල් විශ්වාස කරනවා. ඔබ මරණ තාක්කල් ඔබ අවුරුදු 50කටක් 70ක් 80ක් 100ක් ජීවත් වෙලා කරන කම්ම ඔබ ඒක තමයි ඔබගේ යථාර්ථය. එතනින් එහාට යථාර්ථයක් ඔබ දැකලත් නැහැ. එතනින් එහාට යථාර්ථයක් ඔබ තියනවා කියලා විශ්වාස කරන්න විදිහකුත් නැහැ. එතනින් එහාට ඔබගේ ස්වභාවය මොකද්ද කියලා ඔබ විශ්වාස කරන්න හෝ දැනගන්න හෝ අවබෝධ කරගන්න විදිහකුත් නැහැ. ඔබව හඳුනා ගන්න ඇත්තටම යම් යම් දේවල් පදනම් කරගෙන යම් යම් අරමුණු සිතුවිලි විවිධාකාර දේ පදනම් කරගෙන ඔබව හඳුනා ගන්න හැම වෙලාවෙත් ඔබව ඩිෆයින් කරගන්න යමක් පදනම් කරගෙන පමණයි. ඉන්හෙරෙන්ට් ඔබ කිසිසේත්ම ඔබගේ මරණය දක්වාම ඇත්තටම ඔබගේ යථා ස්වභාවය හඳුනාගෙනම නැහැ. හඳුනා ගන්න ඔබට කිසිසේත්ම අවකාශයක් ලබා දෙන්නේ නැත්. මොකද ඔබ හුරු වෙලා තියෙන්නේ හුරු කරගෙන තියෙන්නේ එම හඳුන්නා දෙර දේ එලෙසම පිළිගෙන එය තමයි ඔබගේ යථාර්ථය. ඉන්නෙහාට කිසිදු යථාර්ථයක් ඔබට හමුවන්නේ නැහැ. හමුවන්න උත්සාහ කරත් ඔබ එම මූලික හඳුනා ගැනීමෙන් ඔබට ඔබගේ සිත කිසිසේත්ම ගමන් කරන්නට විදිහක් නැහැ. හොඳයි ඔබ සම්බන්ධ වන්නේ කාලයා ත්‍රිසබ මම කලින් වීඩියෝ එකේ යම්කිසි දෙයක් ගැන කතා කරලා මේ ජලය කියන ධාතුව සම්බන්ධ ඒ කොහොමද ඔබගේ හැඟීමත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ වගේ කාරණා කීපයක් සම්බන්ධ. ඇත්තට මේ වීඩියෝ ඉවර කරාට පස්සේ ගොඩක් දේවල් මගේ හිතට ඩවුන්ලෝඩ් වෙන්න ගත්තා. ඇත්තටම හිතට ඩවුන්ලෝඩ් වෙනවා කියලා කියන්නේ අපගේ මොළයට නෙමෙයි ඩවුන්ලෝඩ් වෙන්නේ, එළින්ම අපගේ හදවත ප්‍රදේශයට තමයි. ඒකට අපි කියනවා වෝටෙක්ස් එකක් කියලා. මේ වෝටෙක්ස් කියන එක මුලින්ම මට අහන්න හම්බුනේ ඒබ්‍රහම් හික්ස් කියලා කියනවා ගුරුවරේ ඇමරිකා ලේඩි කෙනෙක්. ඔබලා දැකලා ඇති සාමාන්‍ය ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන එක ගොඩක් ප්‍රසිද්ධ වුණේ ඒ පුද්ගලය නිසා. ඇය කරන්නේ ඇත්තටම ඇයගේ ශරීරයට ඒබ්‍රහම් කියන එන්ටිටි එක නැත්නම් ස්වභාවය එන ඇවිල්ලා එම ඒබ්‍රහම් කියන ස්වභාවය තමයි ඇයිගේ හරහා එස්තර් හික්ස් තමයි ඇයිගේ නම. ඒබ්‍රහම් කියන ස්වභාවය එස්තර් හික්ස් කියන ශරීරය හරහා අදාළ දත්ත ලබා දෙන ඒ විදිහට. එතකොට ඒ කතා කරන දෙයක් තමයි මේ වෝටෙක්ස් කියන්නේ. කියන්නේ හදවතේ කියන ස්වභාවයෙන් දීලා තියෙන නම මූලික ස්වභාවය. එහෙම නැත්නම් ප්‍රභවය එහෙම සෝස් එක කියන ස්වභාවයට දීලා තියෙන නම. ඒකේ ලස්සන වචනයක් අතර මේකට ගැළපෙන වචනයක් ඒකයි මෙතනදී පාවිච්චි. එතකොට මේ වෝටෙක්ස් එක හරහා ඇත්තටම අපිට හැකියාවක් තියෙනවා අපිට අදාළ අපිට අවශ්‍ය දැනුම අපතුල ඩවුන්ලෝඩ් කරගන්න. ඒ විදිහට ජලය සහ හැඟීම සම්බන්ධ කරගෙන කරපු කතාව ඇත්තටම තව සඳහන් කරන්න අවතක වෙච්ච කාරණයක් තමයි
ජලය කියන කැමතිස්සෙම ගලනවා. ඒ වගේම වාජනයේ හැඩය ගන්න. පොළවේ තිබ්බොත් එහෙම පොළව තියෙන හිස්තැන් වලට ගලාගෙන යනවා. වාජනයක දැම්මත් වාජනයේ හැඩය ගන්න. ඒ වගේම සාමාන්‍යයෙන් රත් වෙනකොට එය එහි හැඩය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. වාෂ්ප බවට පත් වෙනවා සමහරවල්. ඊට පස්සේ අයිස් බවට පත් වෙනවා. ඒ විදිහට කිසිදු නිශ්චිත හැඩයක් ගන්න නැහැ. ඒ වගේම ඔබ ගත්තොත් එහෙම ගලන ස්වභාවය මෙන්න මේ ගලනයේ කියන ස්වභාවය. ඒකට අපේ සිතත් මේ වගේ තමයි. සිතේ ස්වභාවය තමයි අත්‍තර මේ ගලන ස්වභාවය. ඒ කියන්නේ එක හිතක් අපි එකක් අල්ලගත්තොත් එහෙම. එතකොට අපි ගත්තොත් මේ උදාහරණයක් විදිහට ගලන ගඟක් හෝ ජල මාර්ගය. අපි ඒ ගලන එක නවත්තන්න අපි මොකක් හරි බාධකයක් වතුනවා ගල් පේලියක් කර මොකක් හරි නැත්නම් ඩෑම් එකක් ගන්න බ්ලොක් කරන්න. එතකොට අපි එක සිතුවිල්ලක රැඳිලා හිටියොත් මේ සිතුවිල්ලක රැඳිලා හිටිනවා කියලා කියන්නේ ඇත්තටම මෙන්න මේ විදිහට අපි මේ ජල මාර්ගය බ්ලොක් කරන. අපි එක සිතුවිල්ලක් අපේ හිතට එනවා අපි ඒකට කැමති එකින්ද අපි ඒක හිත හිත ඉන්න. එතකොට මෙන්න මේ මාර්ගය බ්ලොක් වෙනවා මෙන්න මේ විදිහට. ඒ විදිහට මේ සිතේ ගලණය නැවතෙනවා අපි ඒකක් අල්ලගෙන හිටියොත්. එතකොට මේ එන හැම එකක්ම අපෙන් පිටවිය යුතුයි. ඇත්තටම පිට වෙනවා කියලා කියන්නේ. එන්න මේ වෝටෙක්ස් එක මම සඳහන් කරමු. මෙතනින් හැමතිස්සෙම ভাইබ්‍රේෂන් එමන්ත කම්පණය පිට වෙමින් ඉන්නේ. කියන්නේ අපි හිතන දේවල් වලට අදාළව කම්පණය වෙමින් තමයි හැමතිස්සෙම තියෙන්නේ. හරියටම දැන් බාහිර ඇති වූ ශබ්දයෙන් මම මේ ගලාගෙන ගිය මගේ සිතුවිලි ධාරාව මෙතනින් බ්ලොක් කරනවා. හොඳයි ඒ සිතුවිලි ධාරාව ගියා එතනින්. දැන් ආපහු ටියුන් කරගන්න වෙනවා. ආපහු එතනට යන්න. හොඳයි සම්පූර්ණ වශයෙන්ම ඊයේ වැඩපිළිවෙල අත්හිටවන්න සිද්ධ වුණා. මොකද වටපිට තියෙන ශබ්දයක් නිසා මැෂින් එක ක්‍රියාකාරීත්වය නිසා. ඒ නිසා ඒ කතා කරපු දෙයත් මට සම්පූර්ණයෙන්ම දැන් අමතක වෙලා තියෙන්නේ. මට මතක විදිහට අපගේ හදවත සහ වෝටෙක්ස් එක සම්බන්ධ කරගෙන දෙයක් තමයි අපි කතා කරේ. ඒ වගේම සිතුවිලි ගලාගෙන යන එක සම්බන්ධව කතා කරා. එතකොට එතනදි මම පෙන්වුවේ ගලාගෙන යන වතුර එකක් අපි නැවැත්තුවට පස්සේ එතනදි වතුර ටික බ්ලොක් වෙලා එතන පල් වෙනවා කියලා. එතකොට ඒ පල් වෙන ස්වභාවය තමයි අපිට ඇති වෙන ડિප්‍රෙෂන් එක, ස්ට්‍රෙස් එක, දුක, ඒ වගේම තරහ මේ සියලුම දේවල්. එතකොට වතුර ටික එකලට එක ගලාගෙන යන්නේ නැති වතුර ස්වභාවයක්. එතකොට හැමතිස්සෙම එම ඒ යම් කිසි ආකාරයක පල්වීමකට හෝ ඒ මූවමන්ට් එක නැති වුණාට පස්සේ ඒ ගලණේ නැති වුණාට පස්සේ ඒ කිසිම ප්‍රතිඵලයක් නැති වෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අලුත් භාවයක් නැහැ ඒ. ඒ විදිහට තියෙනවා අපිට භාවිතයට ගන්න පුළුවන් යම් කිසි ආකාරයකට. නමුත් එහි නව භාවයක් නැහැ. හැබැයි ගලන ජලයේ හැමතිස්සෙම නව. හැමතිස්සෙම එතකොට මිනිස්සු ඒකේ නානව ගගක් ගත්තොත් එහෙම. ඊට පස්සේ සත්තු එහෙම ඇවිල්ලා එහි එක එක දේවල් කරනවා. ඊට පස්සේ විවිධාකාර දේවල් කරනවා. රෙදි හොදනවා. ඊට පස්සේ ඔක්කොම ජරාවත් ඒකට තමයි දාන්නේ. හැබැයි හැමතිස්සෙම මේ ජලය නව. නැත්තම් මිනිස්සු නාන්නේ නැහැ ඒක. ඒතොර ඒ ගලන ජලයේ ඇත්තටම හැමතිස්සෙම අලුත් ස්වභාවයක් තියෙනවා. ඒතොර සිත ගලනකොට හැමතිස්සෙම හිත හැමතිස්සෙම අලුත්. එතකොට නියු කියන ස්වභාවය. මැට්‍රික්ස් චිත්‍රපතේ ඔබ දැකලා තියෙන ඔහුගේ නම තමයි නියෝ කියන්නේ. නියෝ කියලා කියන්නේ ඒකේ තේරුම තමයි නියු කියන්නේ. හැමතිස්සෙම නියු. පියෝ ස්වභාවය. හැමතිස්සෙම අලුත් ස්වභාවය. පාරිශුද්ධ ස්වභාවය තමයි හැමතිස්සෙම තියෙන්නේ. එතකොට කොපමණ සිතුවිලි ඇවිල්ලා මේ තුලින් ගමන් කරත් හැමතිස්සෙම සිත තියෙන්නේ නව ස්වභාවය. ඒ වගේම ඔබ සමහරව දන්නවා ඇති මෙතුවත් විවිධාකාර පරීක්ෂණ පවත්වනවා ලෝකේ පුරාවට නවීන විද්‍යාත්මකව. එතකොට විශේෂම දෙයක් තමයි එතකොට මේ හાર્ට් එනර්ජි කියන්නේ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම කතා කරන්නේ බුද්ධිය, ඉන්ටෙලිජන්ස් එක කියන එක මොළේ පදනම් කරගෙන. එතකොට හිත කිව්වත් අපි අත යන්නේ කෙලින්ම මොළේට. ඊට පස්සේ ඉන්ටෙලිජන්ස් කිව්වත් අපේ මෙහෙම තමයි පෙන්වන්න කරන්නේ බුද්ධිය ඔක්කොම මෙතන තමයි කියලා අපි හිතාගෙන ඉන්නේ මොළයේ සම්බන්ධව. හැබැයි මේ හાર્ට් ඉන්ටෙලිජන්ස් කියන එක ඒ වගේ ඊට වැඩිය ඇත්තටම දහස් ගුණයක් සෑහෙන ශක්තියක් තියෙන දෙයක්. ඒ පිළිබඳව රිසර්ච් කරනවා ලෝකේ පුරාවට. එතකොට අපිට මේ විදිහට ප්‍රායෝගිකව අත්විඳින කණ්ඩායම වලට අමතරව එතකොට
ඒදේ සාමාන්‍යයෙන් රිසර්ච් කර මොකද්ද මේ දේ කියලා බලන්න හැම දෙයක්. ඒකට මේ තුල දැන් අලුතෙන් ඇත්තටම තියෙන හાર્ට් එනර්ජි සම්බන්ධ කරගෙන විවිධාකාර ෆවුන්ඩේෂන් පවාදී. ඇත්තටම ඒ කියන්නේ එතෙන්දී ඒගොල්ලොත් එතකොට පිළිගන්න දෙයක් තමයි. එතකොට අපිට මේ බාහිර කියන දේ අපි කොච්චර ගියත් බාහිරින් අපිට කිසි දෙයක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. අපි අභ්‍යන්තරයට ගියොත් විතරයි අපිට අවශ්‍ය සියලුම දේ හොයාගන්න. එතකොට ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් රොකට් හදාගෙන අඟහරු වලට යන්න උත්සාහ කරන ලෝකෙන් පිටට පයින්න හදන. ඒක පිටතට පයින්න ඇත්තටම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ මේ භූමියේ එළියට යන්න. ඒ කියන්නේ මේ භූමියේ තියෙන සංඛ්‍යාතය ඔරොත්තු දෙන්නේ නැති වුණාම තමයි මේ භූමියෙන් එළියට පයින්න උත්සාහ කරන්නේ. හරියට අපි ප්‍රශ්නකින් හරි එහෙම නැත්නම් මොන හරි සිටුේෂන් එකකින් අවස්ථාවකින් අපිට තියෙන අභියෝගයකින් එහෙම නැත්නම් මොන හරි දෙයක එක්කෝ බයකට මොන හරි දෙයකට අපි පැනලා යන්න දරන උත්සාහයක් වගේ. ඒ වගේම ඒ විදිහට යන්න හදන එක ඉතාමත් සුවිශේෂී දෙයක් කියලා තමයි ඔවුන් පෙන්눔 කරන්නේ අපිට ප්‍රොජෙක්ට් කරන්නේ. ඒ කියන්නේ මේ පිට ලෝකයකට යන්න උත්සාහ කරනවා මේකට අපි මීයන ගාන වැය කරනවා. ඒක ඉතාමත් හොඳ ක්‍රියාවක්. හැබැයි මිනිස්සු මැරෙනවා ඛණ්ඩ නැතුව, වතුර නැතුව මැරෙනවා, බෙහෙත් නැතුව මැරෙනවා. ඒක අවුලක් නෑ. හැබැයි අපි අඟහරුවට යන්න පුළුවන් වුණොත් මේක මහා ජයග්‍රහණයක්. ඒකට රටක් පෝෂණය කරන්න පුළුවන් මුදල් සම්පූර්ණයෙන්ම අර වගේ ප්‍රොජෙක්ට් වලට ගලාගෙන යනවා. එය එතකොට සාධාරණීකරණය කරලා තියෙන්නේ. මේක තමයි තියෙන උතුම්ම දේ. මේක තමයි තියෙන පරම දේ කරන්න පුළුවන්. කියන්නේ මේ පොළොව තලයෙන් එහාට යනවා කියන්නේ. පොළොව තලයෙන් ඇත්තටම එහාට යවෙ හැක්කේ ඇත්තම රොකට් එකකින් නෙමෙයි. රොකට් එකකින් අපිට කොහෙවත් යන්න හම්බෙන්නේ නැහැ. පොළොව තලයෙන් එහාට යන්න හැකියාවක් ඇත්තේ ඇත්තටම පොළොව තලයෙන් එහාට ඕනම දියාවකට ඔබගේ අභ්‍යන්තරය තුලින්, ඔබගේ හදවත තුලින්, ඔබගේ වෝටෙක්ස් එක තුලින් පමණයි ඇත්තටම ඔබට ගමන් කර හැකි වෙන ඕනම දියාවකට. එතකොට මේ ශරීරය තමයි අපිට තියෙන යාත්‍රා නැවක් නැත්නම් යාත්‍රා අපිට ගමන් කිරීමල තියෙන අපිට හම්බලා තියෙන යාත්‍රාව තමයි මේ ශරීරය. ඒ මේ ශරීරයේ ස්වභාවය අපි පුළුවන් තරම් ආකාරයට අපි රැකගත යුත්තේ මේ ස්වභාවය නිසා. මොකද මේ මානසික ස්වභාවය නැත්නම් චිත්ත ස්වභාවය අපි ආත්මීය ස්වභාවය පවතින්නේ මේ ශරීරය පදනම් කරගෙන. එතකොට මේ සෑම දෙයක්ම භෞතික සහ ආධ්‍යාත්මික දෙකම එකට සම්බන්ධ වූ විට තමයි මෙම එක්ස්පීරියන්ස් එක අපිට විඳින්න හම්බෙන්නේ. එමෙ නැතුව අපි ශරීරය අපිට අතහැර දාන්න විදියක් නැහැ. ශරීරය අතහැර දාන්න කියලා අපිට මෙහි ඊට වැඩිය දෙයක් අපිට ලබා ගන්න කියලා ස්වභාවය වුත් නැහැ. එතකොට අපි හැම දෙයක්ම බැලන්ස් කරගනි. මේ බැලන්ස් එක මත මූලික ධාතු හතරේ බැලන්ස් එක මත තමයි අපිට අපේ මූලික ස්වභාවය, අපේ ප්‍රභවයේ සෝස් එක, අපේ ආත්මීය ස්වභාවය ඕනම නමින් හඳුන්වන විශ්වීය ස්වභාවය ඕනම නමකින් හඳුන්වන ස්වභාවය අපිට අත්විඳිය හැකි. අපිට හැකියාවක් තියෙනවා නම් මේ විදිහට මම කියපු විදිහට දැන් යම් කිසි ආකාරයක දැනුම කියන එක ඩවුන්ලෝඩ් කරලා අප විසින් ස්වයං විදිහට දැනුම ලබා ගන්න. ඒතර ඔබ හිතනවාද මේ ලෝක පාලනයට සම්බන්ධ පිරිස් ඒකට කැමති වෙයි? කිසිසේත්ම ඒකයි විවිධාකාර දේවල් වලින් අපි බ්‍රේන් වොෂ් කරන නිසා වෙන පැත්තකට ඩිස්ට්‍රැක්ට් කරන්නේ. අපි ගයිඩ් කරගෙන වෙන පැත්තකට යොමු කරන්නේ හැම අවස්ථාවකම. ඒ වගේම ෆෝන් එක ඔබ අතර ගත්තොත් එහෙම, ටීවී එක බැලුවොත් එහෙම ඔබ දකිනවා ඇඩ්වර්ටයිස්මන්ට්. ඔබ හිතන්නේ මේවා ඉතින් සාමාන්‍ය මේ දේවල් සිද්ධ කරන දේවල්. ඒකට මේ ඇඩ්වර්ටයිස්මන්ට් ඇත්තටම හදලා තියෙන්නේ ඇත්තටම ඔබව ඔබගේ යටහිත කෙලින් ප්‍රෝග්‍රෑම් එක. මොකද යටහිත සෑහෙන අහිංසකයි ඔබ හිතනවට වැඩිය. උඩහිත තමයි හිතන්නේ ලොජිකල් විදිහට. නමුත් යටහිත කෙලින්ම පේන දේ ඒ විදිහටම පිළිගන්නවා. වර්ණයක් පෙන්වුවොත්, හැඩයක් පෙන්වුවොත් ඒක ඒ විදිහටම පිළිගන්න. එතකොට මේ හැඩතල වර්ණ තුලින් තමයි යටහිත ප්‍රෝග්‍රෑම් කරන්නේ. එතකොට අපි මේ ලොජිකලි දෙන දෙයට වැඩිය අර දැක්ක දේ ලොජිකට ක්‍රියාත්මක කරලා අවසන්. එතකොට අපිට අපේ යථාර්ථය ගොඩනගන්න අර ඇඩ්වර්ටයිස්මන්ට්, ඒ අපි ටීවී එකේ, ෆෝන් එකේ පේන ඒ වගේ වටපිටාව පෙන්වුම් කරන ඒ දේවල් වලින් තමයි එතකොට අපේ රියැලිටි එහෙම නැත්නම් යථාර්ථය සම්පූර්ණයෙන්ම ගොඩනගන්නේ. එතකොට අපි දන්නේ නැත්නම් අපි හිතන්නේ මේක තමයි ඇත්ත. මම මට සම්පූර්ණ මම පාලනේ අතේ, මගේ පාලනේ අතේ තමයි මගේ යථාර්ථය තියෙන්නේ කියලා නම් ඔබේ පාලනේ අතේ නෙමෙයි යම් කිරිස් අතේ තමයි ඇත්තම පාලනේ තියෙන්නේ. එතකොට අපි නොදැනුවත් තමයි එතකොට අපි යම් කිසි මුලාවකට හසු වෙලා ඉවරයි.
මේ කාලය තමයි අත්‍තරම ලෝකේ පවතින සියලුම දැනුම එළියට එන කාලය. සාමාන්‍ය විවිධාකාර වකවානු හැදලා තියෙනවා. විවිධාකාර ශක්තියින් සම්බන්ධ කරගෙන මේ විශ්වීය ස්වභාවය ක්‍රියාත්මක කරන ආකාරය. එතන මේ කාලේදී එනවා හැම විස්තරයක්, හැම ইনফরমේෂන් එකක්ම විශ්වයට අදාළ හැම දෙයක්ම එළියට එනවා. ඒකෙන් හොඳ දේවල් තියෙනවා. හොඳ කියලා කියන්නේ එතකොට අපි සාපේක්ෂව ගන්න දෙයක්. එන්න අපිට විවිධාකාර මාර්ගවල යන්න අපිට අදාළ හැම දැනුමක්ම ඇත්තටම උඩට එනවා. මතු පිටට එනවා. එතකොට මේ වගේ අපි කතා කරන මේ වගේ දැනුමට අමතර විවිධාකාර තාක්ෂණික දැනුම, විද්‍යාත්මක, ඒ වගේම නවීන දේවල් වලට අදාළ. එතකොට ගොඩක්ම මේ ප්‍රොජෙක්ෂන් එක තුල තියෙන දේ තමයි එතන නවීන තාක්ෂණික කියන දේ ඉතාමත් ප්‍රබලව මේ කාලේ තියෙනවා. එතකොට ඒ ස්වභාවයට යන කෙනෙක්ට ඒ දැනුම භාවිත කරලා ඒ පැත්තට යන්න. එතකොට දැන් අපි මේ කතා කරන දේවල් වලින් අපේ ප්‍රභවයට එහෙම නැත්නම් සෝස් එකට අපගේ මූලික ස්වභාවයට ලං වෙන්න ඒ අත්විඳීම සඳහා අවකාශයක් වගේ. එතකොට ඒ වගේ හැම දැනුමක්ම තියෙනවා. එතකොට අපිට අපගේ තර්කානුකූල මනස අපගේ උඩහිත භාවිත කරලා අපිට හැමතිස්සෙම පුළුවන් සිලෙක්ට් කරන්න, අපිට තෝරා ගන්න අපි අවශ්‍ය මාර්ගය මොකද්ද. ඒ නිසා හැම දැනුමක්ම තියෙනවා. එතකොට අපට තමා මෙතන තීරණය කරන්න සිද්ධ වෙනවා, තමාට තීරණය කරන්න සිද්ධ වෙනවා, ඔබට තීරණය කරන්න සිද්ධ වෙනවා, ඔබ යන ගමන් මාර්ගය මොකද්ද. මොකද හැම දෙයක්ම මතු පිටට ඇවිල්ලා තියෙනවා. ඒ තුළ ඇත්තටම දැනුම විකෘති වීමකුත් සිද්ධ වෙනවා. අපි හිතනවා යම් සිදයක් අරගෙන මේකට හැම දෙයක්ම අදාළයි කියලා. ඊට පස්සේ ඒ වගේ ගොඩක් ඒ කියන්නේ මැනිපියුලේෂන් එක කියන නැත්තම් මුලාවට පත් කිරීම මේ තුලත් සිද්ධ වෙනවා. මොකද හැමෝම ඒ කියන්නේ අපි නොදන්නා වුණාට මම කලින් සඳහන් කරපු පාලන පක්ෂයන් ලෝකයේ ඒ කියන්නේ රට කරා දාලා යන්නේ මේක ලෝකීය වශයෙන් බිහයින්ඩ් ද සීන්ස් වල ඉන්න කට්ටිය මේ දැනුම ඔක්කොම දන්නවා. ඒක සියලුම දැනුම අධ්‍යාත්මික කියලා දැන් තියෙන එකේ උපරිම දේවල් ඒක දන්නවා. ශාස්ත්‍රවරුන්ගේ දැනුමේ උදමහරේ තියෙන ඒගොල්ලෝ ගන්න ඒගොල්ලෝ දැනුම පාවිච්චි කරලා කන්ට්‍රෝල් එක පවත්වා ගන්න උත්සාහ කන්ට්‍රෝල් එක පවත්වා ගන්න උතර විවිධාකාර වර්ල්ඩ් ඕඩර්ස් එහෙම නැත්නම් විවිධාකාර කාලයන් වලට අදාළ විවිධ පාලන කොටස් තියෙනවා. ඒක උතර දැන් ගොඩක් දුරට මේ වගේ දැනුම මෙන්න මේ අධ්‍යාත්මික හෝ මෙවැනි අපගේ කියන්නේ මූලික ස්වභාවය කියන්නේ යථා ස්වභාවය ගැන දැනගන්න දැනුම පිටතට යන එක එච්චර සුදුසු නෑ ඒ පාලන පක්ෂවලට. ඒකට එහෙම දෙකුත් සිද්ධ වෙනවා. එතකොට මේ පොඩි ගැටුමක් තියෙනවා ඒ අතරත්. ඒකට එහෙම තමයි ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ. වේදික හැමතිස්සම හැම අවස්ථාවකදී පවදිනවා. ඒකට අපිට තීරණය කරන්න හැකියාවක් තියෙනවා. එතනම අපි මොන පැත්තටද ගමන් කරන්නේ. හදා ඒකට ඒ වගේ අපගේ මේ විශ්වයේදී සම්බන්ධතාවය ඇත්තටම අපිට හැමෝටම ඇති කරගන්න පුළුවන් දෙයක්. එතකොට මම කලින් සඳහන් කරපු ඒ කියන්නේ මම මගේ ඉගෙනීම් වල මම කතා කරපු කෝස් එකේ ඒ සම්බන්ධව ඇත්තටම මම මෙතනදී කතා කරපු සිතුවිලි ධාරා ඒ වගේම අපගේ මේ හදවතට සම්බන්ධ කරගෙන කොහොමද ඇත්තටම මේ අපගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ මේ හැම දෙයක් මෙතනදී විවිධාකාර විදිහට සාකච්ඡා කරන ඒ වගේම එක්ස්පීරියන්ස් එකක් විදිහට දීම තමයි විවිධාකාර ක්‍රියාකාරකම් වලින් ඒ වගේම ප්‍රැක්ටිස් කර යුතු දෙයක් කියලා. නිකන් ලැබෙන්නේ නැහැ. ඒක දැනුමෙන් ඇත්තටම ගන්න බෑ. එහෙම නැත්නම් මම ඔය ඔක්කොම ටික වීඩියෝස් විදියට මෙහෙම අප්ලෝඩ් කරගෙන කරගෙන ගිය හැකි. හැබැයි ඒ විදියට කරන්න බෑ. ඒක යම් කිසි ආකාරයක එක්තරා විදියක් තියෙනවා ඒක කර යුතු. ඒකට ඒක. ඒක ඔබට කැමති නම් ඉන්බොක්ස් කරන්න කාලයත්‍රී Facebook page එකට. එතකොට ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර දැනගන්න. මම එතකොට අරිට අදාළ විස්තර යවන්න. දැන්ටත් කීප දෙනෙක් ඒවා තිබ්බා. ඒ විදිහට. ඒ වගේම වැදගත් කාරණා තමයි එතකොට ඒ විදිහට තමාට සම්බන්ධ වීම, තමාගේ ප්‍රභවයට, එහෙම නැත්නම් තමාගේ සෝස් එකට සම්බන්ධ වීම ඇත්තටම තමත් හැමෝගෙම ඇත්තටම අරමිය වුණ විය යුතුයි. මොකද අපි හැමතිස්සෙම මොකක් හරි මුලාවකම තමයි අපි ඉන්නේ. අපගේ ජීවිතය ආරම්භන හැමතිස්සම ගොඩනගන්නේ අපිට අවශ්‍ය දෙයටත් අමතරව ඇත්තටම වෙන කොහේ හරි අපි දන්නේ නැති අපිට සත පහක වැඩන්න තියෙන දේවල් වලට අපගේ ජීවිතය ගමන් කරනවා. ඒකට අපිට හැකියාවක් තියෙන ඇත්තටම ඔය තීරණය කරන්න කොහෙද ගමන් කරන්න කියලා. ඒ වගේම අපි අවධානය යොමු යුතු කාරණා තමයි මම කලින් සඳහන් කරවක මේ හැමතිස්සම සිද්ධ වෙන බ්‍රේන් මොෂන් එක. එතකොට ඔයාලා ඇති හාමුදුරුවරු එහෙම හැමතිස්සම කියන කතාවක් තමයි සිහියෙන් ඉන්න කියන්නේ. සිහියෙන් ඉන්නවා කියලා කියන එක අපිට ඒ විදිහට තේරුම් නැතුනට ඇත්තටම ඒකේ අදහස් කරන්නේ අපි හැමදෙස්සෙම අපි
අපගේ හිත ඇතුළට ගමන් කරන දේවල් මොනවද කියන එක අපි අවධානයෙන් සිටිය යුතුයි. එහෙම වුණේ නැත්නම් එහෙම මොකද අපේ උඩ හිතේ කාර්ය තමයි ඔය ෆිල්ටර් එක يعني ගේට් කීපර් කෙනෙක් විදියට දොරටු පාලකෙක් විදියට ඉන්නේ. ඒක සිද්ධ වුණේ නැත්නම් එහෙම අපි වෙන දේවල් මත අපි හැමතිස්සෙම වෙන දේවල් වෙන අරමුණු පස්සේ යන්න ගියොත් එහෙම ඔන්න ඔය අපේ අදාළ ජොබ් එක උඩ හිතට අදාළ ජොබ් එක කරන්න නැති වුණාට පස්සේ අපි හැමතිස්සෙම බ්‍රේන් වොෂ් වීම සිද්ධ වෙනවා. එතකොට ඒ ඒ ගැන තමයි හාමුදුරුවෝ එතකොට හරියට කියන්නේ. එතකොට හාමුදුරුවෝ ඒ ධර්මානුකූල වේදේ කිව්වට සාමාන්‍ය ප්‍රායෝගිකව එතකොට මගේ අත්දැකීමට අනුව තමයි මම ප්‍රකාශ කරන්නේ. ඒකේ තියෙන එක්තරා පැත්තක් තමයි මේ විදියට. අපි ෆිල්ටර් එක අපි පවත්වා ගන්න ඕනේ. අපිව නිකම්ම කාටවත් ප්‍රෝග්‍රෑම් එකෙන්ද දෙන්නේ නැතුව. හැබැයි මේ වීඩියෝ එක තවත් දික් වෙන්න කලින් අපිට නවත්තන්න සිද්ධ වෙනවා. හැබැයි ඊයේ මම වීඩියෝ එක කරන්න පටන් ගත්තා ඒ ගත්ත ටික ඔක්කොම ස්ටොප් කළා තිබේ. දැන් ඒක තමයි දැන් දෙක දිගට ගලාගෙන යනවා. හැබැයි වීඩියෝ එක දැන් දිග වෙන හින්දා නවත්තන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මේක මෙතන නවත්තලා අපි ඊළඟ වීඩියෝ එකෙන් නවත්තමු. සියෝ දනාටම ආයුබෝවන්.